සිරස FM සෙනසුරාදා දම්සක් නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි අපි මෙතෙන් සිට සූදානම් වන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ ධම්මපදයේ මෙන්න මෙසේ සඳහන් කරලා තියෙනවා. පිනේ විපාකයේ තමා කරා නොයතේ සිතා පිනට අවමන් නොකල යුතුය. දිය බින්දු වැටීමෙන් කලය දියෙන් පෙරෙන්නක් මෙන් ටිකෙන් ටික එක් වෙන පින නිසා නුවණැත්තා පිනෙන් පිරේ. සමහර වෙලාවට පින්දහම් කරන අපි හිතන කාරණාවක් තමයි කොයිතරම් පින්දහම් කළත් අනේ අපිට පින පල දෙන්නේ නැහැ කියන කාරණාව. නමුත් පින පල දෙන්නේ ඔබට අවැසි මොහොතේ නොවන්නට පුළුවන්කම තියෙනවා. පින දිනෙන් දින එකතු කරගෙන වැඩි වැඩියෙන් පින් රැස් කර ගන්නා ඔබට ඉක්මනින් මේ සසර ගමන නිමා කර ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කොයිම මොහොතකවත් පින් කරන්නට පමා වන්නට සුදුසු නැහැ කියන කාරණාව අපි ඔබට මතක් කර දෙන්නට කැමතියි. මෙතෙන් සිට තවත් පින් කමකට එක්වන්න අපි ඔබට ආරාධනය කරනවා. ඒ ධර්ම ශ්‍රවණයේ පිනයි. මෙතෙන් සිට සිරස FM සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සෙනසුරාද දවස ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් එකතු කරගන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. පිඟතුනි අද අපි විමසලා බලමු අපේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියන මේ ගුණය හා බැඳිච්ච තොරතුරු රැසක් ධර්මයේ සඳහන් වෙනවා. අද පවා මේ ලෝකේ යම්කිසි කෙනෙක් සිල් ගුණ දහම් රකින්නවනම් සමාධියක් වඩනවනම් ප්‍රඥාව දියුණු කරනවනම් සිත කය වචනේ සංවර කරගෙන සංවර ජීවිතයක් ගත කරනවනම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ඒ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියන ගුණය තුලයි මේ දමණී වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල ඒ බලය ඒ ධර්මයේ තුලත් ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කරන්නේ ආනන්දය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේව දකිනවනම් එයා ධර්මීය දැක්ක කෙනෙක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලිහාඳුනට බුදුරජාණන් වහන්සේ මේ විස්තරේ මුලින්ම පැහැදිලි කරන්නට යෙදුණා. මේ වක්කලී කියන කෙනා පැවිදි වෙන්න කලින් ඒ කාලෙත් නම වක්කලීව තමයි. තරුණේ පහරේ ඇවිදගෙන යනකොට විශාල පිරිසක් එකතු වෙලා ඉන්නව දැක්කා. මොකද මේ කියලා අර පිරිස අතරින් ගිහිල්ලා බලනකොට බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. උන්වහන්සේගේ කටහඬේ තියෙනවා අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය. බොහෝම මිහිරි කටහඬක්. කෙනෙක්ගේ හිත බාහිර අරමුණු වලට විසිරෙන්නේ නැතුව දේශනාව තුළම පිහිටනවා. හොඳ අවධානයෙන් උන්වහන්සේගේ කටහඬේ මිහිරි ස්වභාවය ගැන අහගෙන හිටියා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ සම්බුදු ශ්‍රී ශරීරය තුළ පිහිටි ඒ රූප ස්වභාවය ගැන බලාගෙන ඉඳලා මේ වක්කලීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම කාරණා නෙමේ ඔළුවට ගියේ. ඔහු ධර්මයේ යෝනිසෝ මනසිකාරයෙන් විමසුවේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කටහඬ, රූපය, ලස්සන මේවා ගැන තමයි හිත හිතා හිටියේ. මෙහෙම හිත හිතා ඉඳලා කල්පනා කරා මේ වගේ මහා පින්වන්ත කෙනෙක්. පස්සේ දැනගත්ත මේ සාක්කි කුලින් නික්මිලා පැවිදි වෙච්ච රාජකුමාරී අනේ මමත් උන්වහන්සේ ළඟම නතර වෙනවා කියලා
පැවිදි වුණා. එතකොට මේ පැවිදි වුණේ නිවන් දකින්නවත් ධර්මාවබෝධයේ පිණිස ඇතිවෙච්ච හැඟීමක් මත නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවයේ කටහඬ, මිහිරි හඬ, උන්වහන්සේ රාජකුමාරයෙක් මෙවැනි කෙනෙක් ළඟ පැවිදි වෙලා ඉන්න එක මට කොච්චර ලොකු දෙයක්ද, කොච්චර ගෞරවයක්ද. එවැනි හැඟීමක් මතයි බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ වඩින ආරාමවලට, උන්වහන්සේ වැඩ සිටින ප්‍රදේශවල ඒ ළඟින්ම ඉන්න තමයි වක්කලි හාඳුරු කැමති වුණේ. බුදුරජාණන් වහන්සේව පේන මානේ, උන්වහන්සේ නිතර දහම් දෙසනකොට දම්සභා මණ්ඩපේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ඉරියව්. උන්වහන්සේ දහම් දෙසනකොට සතර දළදාගෙන් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වළල්ලක් පැදකුණු කරලා අහසට පැන නගිනවා. ඒ නිසා බොහෝ වෙලාවට බණහන පිරිස බුදුරජාණන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බොහෝම ආකර්ෂණීය විදිහට ඒ දිහා බලාගෙන අවධානයම පිහිටවාගෙන ඉන්නවා. වක්කලි මේ විදිහට බුදුරජාණන් වහන්සේ යන යන තැන යනවා. වක්කලි හාමුදුරුව ඔහොම ඉඳලා හදිස්සියෙම ලෙඩ වුණා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතේ. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය පේන මානෙම ඒ අසලම තිබ්බ තවත් පර්වතයක, කාලශිලා කියලා මේ පර්වතයක් මුදුනේ, කුටියක තමයි වක්කලි හාමුදුරුවත් වැඩ හිටියේ. වක්කලි හාමුදුරගේ කුටියෙන් එළියට ඇවිල්ලා මේ ගල්තලා උඩට ආවහම බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය හොඳට පේනවා. තථාගතයන් වහන්සේ සක්මන් කරන හැටි, එලිමහනේ වැඩ ඉන්න හැටි, බුදුරජාණන් වහන්සේ පහළට පිණ්ඩපාතේ වඩින ඉරියව්, වක්කලි හාඳුරු බලාගෙන ඉන්න ඔහොම ඉඳලා අනේ වක්කලි හාඳුරු හිටි ගමන් ලෙඩ වුණා. බොහොම අසාධ්‍ය වුණ ඇඳෙන් බැහැගන්න බැරි මට්ටමට මේ එක්තැන් වෙලා අසනීපෙන්නේ එන්නම දරුණු වෙනකොට මාරාන්තික වේදනා ඇති වෙන්න පටන් ගත්තා. වක්කලි හාඳුරන්ට හිතුණා අනේ මම මැරෙයි කියලා. ඒ වෙලාවේ ළඟ හිටිය ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා කීවා, ඔබ ඉක්මනට යන්න තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහිල්ලා කියන්න බුදුරජාණන් වහන්සේට කියා හිටින්න වක්කලි භික්ෂුව බොහොම අසාධ්‍යයි. තථාගතයන් වහන්සේ බලන්න බොහෝ කාලෙකින් එන්න බැරි වුණාද, ඇස් දෙකෙන් දකින්න බැරි වුණා. වක්කලි හාඳුරු බොහොම අසනීපෙන් ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් උන්වහන්සේව සිහි කර කර ඉන්නවා කියලා ගිහින් කියන්නේ කියෝ. මේ ස්වාමීන් වහන්සේ පණවිඩේ අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියාට පස්සේ තථාගතයන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ට අර භික්ෂුවට කියනවා, භික්ෂුව ඔබ වක්කලීට ධර්මයේ සිහි කරවන්න. තථාගතයන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා වඩන ආකාරය කියලා දුන්න. ඒ නිසා වක්කලි භික්ෂුවට ඒක සිහි කරවන්න. තථාගතයන් වහන්සේ වක්කලි හාමුදුරුවන් බලන්න වඩිනවා කියලා ගිහින් කියන්න කිය. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පණවිඩේ කියනකොට වක්කලි හාමුදුරන්ට අර ඇඳේ ඉඳගෙනවත් අහන්න බෑ. අනේ මාව බිමට බස්සන්න කීවා. බුදුරජාණන් වහන්සේගේ පණවිඩයක් නම් මට මේ ඇඳ උඩ ඉඳන් අහන්න බෑ කියෝ. ඒ තරම් සද්ධාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දා හවස් වරුවේ පිණ්ඩපාතේ වැඩම කරලා වක්කලි භික්ෂුවගේ කුටියට වැඩම කරා. ඈතින් තථාගතයන් වහන්සේ වඩිනවා දැකලා අමාරුවෙන් ඇඳෙන් බහින්න උත්සාහ කරනවා. බුදුරජාන් වහන්සේ ඈත තියාම වදාළ වක්කලි ඔහොම ඉන්න, මේ තථාගතයන් වහන්සේට පණෝපාසන තියෙනවා, ඔබ ගිලම් කෙනෙක් කොහොම වැඩ ඉන්න කියෝ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාඳුරු ළඟ වාඩි වෙලා අහනවා, වක්කලි ඔබට සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන යම් කිසි සම්පූර්ණ කරගන්න බැරි වුණා කියලා දුකක් පසුතැවීමක් තියෙනවද? අනේ ස්වාමීනි එහෙම පසුතැවීමක් නෑ කියෝ. ඉස්සල්ලාම ඉතින් කායික වේදනාව අසනීපේ ගැන විමසුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන, වක්කලි ඔබ දුකින් වගේ මොකද, ඔබට සීලය ගැන ප්‍රශ්න? අනේ ස්වාමීනි මං හොඳට සීල් රකින්න කෙනෙක්, මගේ සීලය ගැන මට චෝදනාවක් හිතට නැගෙන්නේ නැහැ කියෝ. එහෙනම් වක්කලි සමාධිය පිරිහුණා කියලාවත් ඔබට දුකක් තියෙන? අනේ ස්වාමීනි එහෙම දෙයක්වත් නෙමෙයි කියෝ. එහෙනම් මොකක්ද අහන? වක්කලි හාඳුරු කියන, අනේ ස්වාමීනි මං වෙනද තථාගතයන් වහන්සේව දකින්න දවසට දෙතුන් වතාව බුදුරජාණන් වහන්සේව ඇස් දෙකින් දකින්න එනවා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන දිහා බලාගෙන ඉන්නවා. මට දැන් බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වුණා දවස් ගණනාවකින්, ඒ නිසා හිතේ දුකක් තියෙනවා කියෝ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, කින්ති වක්කලි ඉමිනා පූති කායින දිත්තේන. අන්න බලන්න, ඉමිනා පූති කායින දිත්තේන කියන වක්කලි මේ කුණු එලා යන කුණු ශරීරයක් දිහා ඔබ ඇස් දෙකින් බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනේ මොකද්ද? දැන් බලන්න, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ශ්‍රී ශරීරය ගැන බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරන වක්කලි, ඔබට මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? වක්කලි ඔබට ඇස් දෙකින් මාව දකින්න බෑ කියෝ.
ඔබ බුදුරජාණන් වහන්සේව දකිනවනම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී ඔබ ධර්මයේ දකින්න. ඔබට ධර්මයේ තුලින්ම ආව දකින්න පුළුවන්. වක්කලී යම් කිසි කෙනෙක් කියනවනම් මම බුදුරජාණන් වහන්සේව දැක්කා කියලා සෝ ධම්මං පස්සති යෝ මං පස්සති. එයා මහව දකින්න කෙනෙක්. එයා ධර්මයෙන්මයි කියව මාව දකින්නේ. ඔහුම බුදුරජාණන් වහන්සේ ධර්මකාරණා කියලා වක්කලී හාමුදුරගේ හිත සකස් කරනවා. ධර්මයේ තුල පිහිටනවා. පිංගතුනේ අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව දකින හැටි, උන්වහන්සේට ලං වෙන හැටි පෙන්වලා දුන්නේ ධර්මයෙන් දකින්න. ඒ නිසා අදත් අපි බණ අහලා කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා නම්, අදත් අපි ලෞකික සම්මාදිටිය තුල පිහිටනවා නම්, අදත් අපි මේ භයානක සංසාර ගමනින් මිදෙන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට මම බුදුරජාණන් වහන්සේවම සරණ කරගන්නවා, පිහිට කරගන්නවා කියන අදහසට ඇවිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් තෙරුවන් සරණ පිහිටනවා නම්, කය වචනේ සංවර කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරනවා නම්, අපි මේ ධමණී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. ධර්මයේ තුල ධමණී වෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී ගුණය තමයි මේ ධමණී වෙලා වැඩ ඉන්නේ. පිංගතුනේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී. බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ ලෝකේ සත්වයන්ව නිවන පිණිස හික්මවා ගන්න ප්‍රාතිහාර තුනක් තුල. මේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියන ගුණේ ඇතුළත් වෙනවා ආදේශනා ප්‍රාතිහාරේ, අනුශාසනා ප්‍රාතිහාරේ, ඉරදි ප්‍රාතිහාරේ කියලා ප්‍රාතිහාර තුනක් ගැන. එතන ප්‍රාතිහාර කියලා කියන්නේ කෙනෙක්ව ධර්මාවබෝධයට යොමු කරගන්න ක්‍රම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි බුදුරජාණන් වහන්සේලා කැමැතිම ධර්ම දේශනාවෙන් කර්ම කර්මඵල පින්පව් හොඳ නරක කුසල් අකුසල් දහම් දෙසලා කෙනෙක්ව ඥානවන්ත කරලා බුද්ධිමත් කරලා කෙනෙක්ව අකුසලෙන් වළක්වලා කුසලයේ තුල දමනය කරගන්න. ඒකට කියනවා අනුශාසනාව, අනුශාසනා ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව එදා ඇසළපුන් පොහෝ දවසේ ඉසිපතන මිගදායේදී ධම්මචක්ක දේශනාවෙන් දේශනා කරපු මේ ප්‍රථම ධර්ම දේශනාවත් සමග බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අවුරුදු 45ක කාලය තුල උන්වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධ අද අපිට 84,000ක ධර්මස්කන්ධයක් ලැබිලා තියෙනවා. මේ ධර්ම දේශනා තුල උන්වහන්සේ ඉලක්ක කරේ අකීකරු දෙව් මිනිසුන්ව බොහොම සාන්ත කීකරු අය බවටපත් කරා. මහා දරුණු අපරාධකාරයෝ එක බණපදේ අහලා සිල්වත් ගුණවත් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන මහා උත්තමයෝ බවටපත් වුණා. ඒ වගේම හොරු මංකොල්ලකාරයෝ සල්ලාල ජීවිත ගත කරපු මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී ගුණය තුල එක බණපදේ අහලා ජීවිතේ වෙනස් කරගත්තා, දමණිය වුණා. පින්වතුනි ඔබ අහලා ඇති තිංස වග්ගිය කුමාරවරු, රාජ කුමාරවරු 30 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ තිංස වග්ගිය කුමාරවරු කියන්නේ මේ රාජ කුමාරවරු කොසල් රජුරුවන්ගේ ඥාති රාජ කුමාරවරු හැටියට හඳුන්වනවා. මේ කුමාරවරු 30 දෙනා තරුණ වයසේ 29 දෙනෙකුට කාන්තාව හිටියා. ඒ කියන්නේ පෙම්වතියෝ ඉඳලා තියෙනවා. ඒ අයට යාළු වෙලා හිටපු පෙම්වතියෝ 29 දෙනෙකුට හිටියා. එක්කෙනෙකුට තාම හරියමන් සුදුසු පෙම්වතියක් හිටියේ නැහැ. දැන් මේ රාජකුමාරවරු 30 දෙනා යාළුවෝ දවසක් කතා වුණා, අපි දවස් කීපයක් විනෝද වෙන්න විනෝද ගමනක් යම්. අපේ පෙම්වතියොත් එකතු කරගෙනම යම්. දැන් කෙනෙක් කිව්වා, අනේ ඉතින් මට ඉතින් කොහෙද? ඊට පස්සේ ඒ ගමනට කෙනෙක්ව සල්ලි ගෙවලා කුලියට ගත්තා. එතකොට ඒ කාලෙත් ওই නගර සෝබිනියෝ ඉඳලා තියෙන කුලියට දවසට දෙකට එනවා. දැන් කුලියට ගත්ත කෙනත් එක්ක හරියටම රාජකුමාරු 30 දෙනාටම කාන්තාව 30 දෙනෙක් ඉන්න පෙම්වතියෝයි කුලියට ගත්ත එක්කෙනයි. දැන් මේ අය ගියා. ගිහිල්ලා විනෝද වෙලා තින් කකා බිබි දවස් ගණන් ඔය ඇවිදලා, ඔහොම ඇවිදලා එනකොට දවසක් උයනක පොකුණක් තියෙනවා. හොඳට නිල් පාටට පෑදිච්ච වතුර. මේ පොකුණ දැක්ක ගමන් මේ අය කතා වුණ අපිට හොඳටම වෙහෙසයි. නාගන්න නම් හොඳ තැනක්. ඊට පස්සේ රාජකුමාරවරු ඔක්කොම කිව්ව, අපි පැනලා නාමු කීවා. කුමාරිකාවරුත් කිව්ව, අපිත් නානවා, අපිත් නානවා කියලා. අර කුලියට ගත්ත කෙනා විතරක් කිව්වා, නේ මට බෑ. ඔයාලා නාන්න මං ගොඩට වෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ අර රාජකුමාරවරුයි අර කුමාරිකාවරු ටිකයි පැනලා පීන පීන දැන් වතුර ගගහ දැන් විනෝද වෙවි. අර වතුරේ පීන පීන නානවා. කුලියට ගත්ත කෙනා විතරක් ගොඩට වෙලා හිටියා. කට්ටිය නාන අතරේ හිමීට රාජකුමාරුන්ගේ ආභරණ ටික හිමීට එකතු කරගෙන පොදි බැඳගෙන පැන්නා ඉතින්. දැන් නාලා ගොඩට එනකොට
ආභරණ ටික බැලුවා නෑ, වටපිට බැලුවා නෑ. දැනගත්තා මේ කුලියට ගත්ත ගෑනු කෙනා මෙන්න මේකේ තමයි මේවා උස්සන්න ඇත්තේ. අර තමන්ගේ පෙම්වතියන්ට කිව්ව ඔයාලා යන්න ගෙවල් වලට, අපි කොහොම හරි මේකේ හො එනවා කියෝ. දැන් කේන්තිය තියෙන්නේ, දැන් ද්වේෂයේ වෛරේ, දැන් අර ගොඩට ඇවිල්ලා ඉක්මනට ඇඳ පැලඳගෙන දැන් අර වනේ පීර පීර හොයනවා කොහෙටද ගියේ, අද්දනම් අහු වුණොත් ඉතුරු කරන්නේ නැහැ කියලා දැන් හොයනවා. ආභරණ හොරකම් කරගත්ත පැනපු මේ ගෑනු කෙනා මෙහෙම හොයාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ එදා ඉසිපතන මිගදායේදී 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරලා උරුවෙල් දනව්වට වඩින ගමන, මේ වඩින ගමනේදී බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තරුණ කුමාරවරු 30 දෙනාටම නිවන් දකින්න පින තියෙනවා, ධර්ම අවබෝධයට පින තියෙන මහා පින්වන්තය. ඒ එන පාරේ ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ ඉතනදී ඉරිදී ප්‍රාතිහාර පාන්නවත් වෙනත් පෙළහර පාන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගහක් යට විවේකයෙන් වැඩ ඉන්නවා. දැන් මේ 30 දෙනා යන්නේ මේ කාන්තාවක් හොය හොය යන්නේ. එතනින් යන ගමන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැකලා දන්නේ මේ බුදු කෙනෙක්ද දන්නේ ශ්‍රමණෙක් කියලා විතරයි දැක්කේ. ශ්‍රමණ ස්වරූපේ තියෙනවා සිවුරු දරාගත්ත, ඒ කාලෙත් නොඑක් විදිය තාපසවරු ශ්‍රමණියෝ ඉඳලා තියෙනවා. ඒ වෙලේ ළඟට ඇවිල්ලා හෙව මේ ශ්‍රමණය මේ හරියෙන් කාන්තාවක් ගියාද කියලා හෙව. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දැස් හැරලා මේ අය දිහා බලලා බොහෝම කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද කියලා ඇහුවා. මේ කියපු වචනය අර 30 දෙනාගේම හිතට කාවැද. දැන් බලන්න අර නුවණින් විමසා පෙර පින තියෙන කෙනාගේ වෙනස. වර්තමාන කෙනෙකුට කවුරු හරි ඔහොම කිව්වනම් බැනලා යනවා යන්න, මේ පිස්සෙක් අහපු දෙයක් නෙමේ උත්තර දෙන්නේ කියලා අනේ බැනලා යනවා යන්න. හැබැයි එදා බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනාගේම සසර පින ඉන්ද්‍රිය ධර්ම දැකලා බුදුරජාණන් වහන්සේ අහනවා, කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද? මූණෙන් මූණ බැලුවා. තමන් ගැන මොකද්ද ස්වාමීනි කිය අර්ථය? කොහොමද තමන් ගැන හොයන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ ඔහුම වාඩි වෙන්න කීවා. 30 දෙනාම බිම වාඩි කෙරෙව්. දැන් අර අවධානෙත් දැන් තමන් ගැන හොයන හැටි. බුදුරජාණන් වහන්සේ තමන් ගැන හොයන හැටි ගැඹුරින් ගැඹුරට විස්තර කරමින් දහම් දෙසුවා. මම ඉන්නවද කියලා ඇසතුලින් බලන්න කිව්වා. මේ ඇස ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා, නැසී වෙනසී යන ඇස. ඇස තුල මම නෑ. මම මගේ ආත්මයයි කියලා මටෝන විදියට පවත්වන්න පුළුවන් දෙයක් ඇසේ නෑ. කන තුලින් බලන්න කිව්වා මම ඉන්නවද? නෑ. ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා. මම මගේ කියලා දෙයක් මේ කන තුල තියෙනවා නම් මටෝන විදියට පවත්වන්න පුළුවන්. එහෙනම් කවුරුත් ලෙඩ වෙන්නේ නැහැ, කවුරුත් වයසට යන්නේ නැහැ, කාගේවත් ඇස් නොපෙනී යන්නේ නැහැ, කාගේවත් කන් ඇහින් නැති වෙන්නේ නැහැ. මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 තුලින්ම මම හොයන්න කීවා. විමසගෙන විමසගෙන යනකොට අනිත්‍ය වූ දුකටයිති, ජරාවටපත් වෙලා යන, කුණු වෙලා යන, නැසී වෙනසී යන අනාත්ම ස්වභාවයෙන් යුක්ත ආයතන 6ක් බුදුරජාණන් වහන්සේ මෙහෙම විස්තර කරමින් දහම් දෙසලා අවසන් වෙනකොට මේ රාජකුමාරවරු 30 දෙනාම ධර්ම අවබෝධය ලබන මාර්ගඵල අවබෝධ කරගත්තා. අනේ ස්වාමීනි, අපිට වැටහුණා මේ සසරේ භයානකකම. මේ ධර්මයේ පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන මේ සසුන් බඹසර හැසිරෙන්න අනේ ස්වාමීනි අපිව පැවිදි කරන්න කිය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙන්න මහණෙනි, මේ ධර්මයේ සාක්ඛාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. ශ්‍රී හස්තේ දිගු කරද්දී එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා. එතකොට බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්මාවබෝධයේ පිණිස උපකාර කරන ආකාරය, උන්වහන්සේ අනුශාසනාව කෙනෙකුට ධර්මයේ කියලා බුද්ධිමත් කරලා මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන ඒ පුද්ගලයන්ගේ නුවණ ස්වභාවයට බුදු කෙනෙකුට පමණක් පිහිටපු හැකියාවක් තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානෙ. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ හැකියාව. අන්නේ හැකියාව තියෙන නිසා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ ඇතැම් පුද්ගලයෝ දිහා බුදු ඇසින් බලනකොට දකිනවා මේ කෙනාට කෙටියෙන් කිව්වත් ඇති අවබෝධ කරන්න තරම් පින තියෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ගාථාවක් හකුලෝලා දහම් දෙසනවා. දේශනාව අවසන් වෙනකොට ධර්ම අවබෝධය ලැබෙනවා. සමහර අය ඉන්නවා, ඒ අයට බුදුරජාණන් වහන්සේ මලක් නෙළුම් මලක් මවලා දෙනවා. මේ මල දිහා බලාගෙන
මේ විදිහට ධර්මය මෙනෙහි කරන්න. ඒ මල පරවෙලා කුණුවෙලා යන ආකාරි මෙනෙහි කරද්දී තමන්ට ධර්මාවබෝධය ලැබෙනවා. සමහර පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයට යොමු කරගත්තේ. දැන් ඔය කේමා වගේ අය බුදුරජාණන් වහන්සේ දකින්නවත් මුලදි කැමති වුණේ නැහැ. උන්වහන්සේ රූපේට ගරහ කරනවා, රූපේට නිඳා කරනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කේමාව ධර්මාවබෝධයට පත් කරගත්තේ කේමාවට ඉරදීෙන් පේන සැලැස්සුවා ලස්සන දිව්‍යාංගනා වගේ කාන්තාව දෙන්නෙක් දෙපස ඉඳන් බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. බලාගෙන ඉන්නදී අය වැහැරිලා ඇදගෙන වැටිලා මැරිලා කුණු වෙලා යන හැටි කේමාවට පේන්න සැලැස්සුවා. එතකොට මේ වගේ ඒ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව ඔබ අහලා ඇති චුල්ල පන්තක හාඳුරු එක ගාථාවක් පාඩම් හිටියේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පුංචි උපක්‍රමයක් අපිට හිතා ගන්නවත් බැ. රෙදි කඩක් තමයි කෙනෙක් නම් ධර්මයේ කියලා දෙයි භාවනා කරන්න කියයි වා මෙහෙම කරන්න කියයි. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා පුංචි රෙදි කඩක් දුන්නා. රජෝහරණං රජෝහරණං කියලා පිරිමදින්. ඒ රෙදි කඩ පිරිමදිනකොට ඒ තුලින් හිත එකඟ වෙලා විදර්ශනා වැඩිලා ධර්මාවබෝධය ලැබුවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්වයාගේ ඉන්ද්‍රිය ධර්මයන් දකින්න නුවණක් තියෙනවා. උන්වහන්සේ උදෑසනින් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවටම බුදු ඇස විහිදුවනවා. කාටද අද මං පිහිටවෙන්නේ? කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමය? යුදුන් ගණන් ඒ අය හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දිසනවා. හවස් කාලෙත් බුදුරජාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දස දහසක් ලෝක ධාතුවට බුදු ඇස විහිදුවලා බලනවා. කවුද අද රාත්‍රී කාලේ ධර්මාවබෝධය ලබන්? භික්ෂුන් වහන්සේලා අතර භික්ෂුණීන් වහන්සේලා, බණහන්න දම්සභා මණ්ඩපේටෙන උපාසක උපාසිකාව, රාත්‍රී මැදියමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන දෙවියන් බ්‍රහ්මයන් අතරින් කවුද ධර්මාවබෝධය ලබන්නේ? කාටද ධර්මාවබෝධයට පින තියෙන්නේ කියලා බුදු ඇසින් බලනු. එහෙම බලමින් බුදුරජාණන් වහන්සේ ඒ ඒ අයට ගැළපෙන ආකාරයට දහම් දෙසනෝ. පිංගතනි උන්වහන්සේ වැඩිපුරම කැමති වෙච්ච දේ තමයි අනුශාසනා. ඒක ප්‍රාතිහාර්ය. ඒ ප්‍රාතිහාර්ය නිසා තමයි මහා දරුණු අපරාධකාරයෝ එක ගාථාව අහලා ජීවිතේ වෙනස් කරගත්තේ. සිල්වත් ගුණවත් අය බවට පත් වුණ අකීකරු මිනිස්සු බොහොම කීකරු අය බවට පත් වුණා. දැන් බලන්න අඟුලිමාල වගේ අය මම බුද්ධ ශාසනේ අලුතෙන් ඉපදුනා කියලා පැවිදි වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මරන්නේ නැති සිල්වත් ජීවිතයක් ගත කරගත්තේ මේ ධර්මයේ තියෙන ආශ්‍රය නිසායි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය විස්තර කරමින් කෙනෙකුට ධර්ම දේශනා කළා කෙනෙක්ව ධර්මයේ කරා පමුණව ගන්නවා. අන්න ඒකට කියනවා අනුශාසනා ප්‍රාතිහාර්ය. පින්තුනි සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව දමනය කරනවා. ආදේශනාව කියලා කියන්නේ ඒ කෙනාගේ හිත කියවනෝ. හිතන හිතන දේ කීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට පවතිනෝ. අපි ගමු ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ගැන යමක් හිතනෝ. දැන් කවුරු හරි ඔබ ඉස්සරහට ඇවිල්ලා අපිට නිකන් සාමාන්‍යයෙන් හිතමු ඔබ ළඟට කවුරු හරි ඇවිල්ලා ඔබ හිතන හිතන දේ කියනෝ. ඔයා දැන් මෙන්න මෙහෙම දෙයක් හිතන්න. ඕක වෙන්නේ නැහැ. ඔබ මේ විදිහට හිතනවා නේද? ඔබ මං ගැන මෙහෙම හිතුවා නේද? හරියටම හිතන දේ ඒ විදිහටම කියනවා නම් අන්න කෙනෙක් යම් තැති ගැනීමකට ඇති වෙනෝ. මේ කෙනා මගේ හිත දකිනවනේ. මං හිතන හිතන දේ කියන්න පුළුවන්. මහා පුදුම කෙනෙක්නි කියලා ඔහු ළඟ දමණේ වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයන්ව ආදේශනා ප්‍රාතිහාරයෙන් දමණය කරලා තියෙනවා. ඔබ අහලා ඇති උරුවෙල් කාශ්‍යප 500ක පිරිසක් එක්ක උරුවෙල් දඩංගුවට වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ උරුවෙල් කාශ්‍යප දමණය කරන්න වැඩම කරලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අයට නිවන් අවබෝධයට පින තියෙනවා. ඒ නිසායි උන්වහන්සේ උරුවෙල් කාශ්‍යප දමණය කරන්න මේ ආරාමයට වැඩි. හැබැයි උරුවෙල් කාශ්‍යප තමන් රහත් උනා කියලා වැරදි දෘෂ්ටියක හිටි. මේ වැරදි දෘෂ්ටිය කොච්චර භයානකද කියන්නේ බුදුරජාණන් වහන්සේ මොනතරම් පෙළහර පානවා දැක්කත් උරුවෙල් කාශ්‍යපට හිතෙනවා මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහා පුදුම කෙනෙක්, මහා බල සම්පන්න කෙනෙක්. ඒ වුණාට ඉතින් මං වගේ රහතෙක් නෙමෙයි වෙන්න ඇති කියලා ආයෙමත් තමන් රහත් කියලා උරුවෙල් කාශ්‍යපගේ ගෝලයෝ ටිකත් ඒ දෘෂ්ටියෙමයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නොයේක් විදිහට ඉරදී ප්‍රාතිහාර පානෝ. විනේ පිටකේ සඳහන් වෙනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස දමනය කරගන්න දහස් ගණන් ප්‍රාතිහාර දැක්වුවා කියලා. අවස්ථා කීපයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ
ආරාමයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම ගිහින් උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් හැටි මේ අහසින් වැඩියා නෙමෙයි සාමාන්‍ය ශ්‍රමණෙක් හැටියට තමයි මේ ආරාමයට මුලින් වඩින්. ඒ වෙලේ මට ආගන්තුක කුටියක් තියෙනවා දැහුවා මට දින කීපයක් නතර වෙයි. ඒ වෙලාවේ උරුවෙල් කාශ්‍යපයි ගෝලෝ ටිකයි කතා වෙලා කල්පනා කරා අපි අපේ තියෙන මේ කුටි සෙනසුන් නම් දැන් පිරීලා තියෙන්නේ. ඔබ කැමති නම් අන්න අතන ගිනිහල්ගේ තියෙන. හැබැයි ওই ගිනිහල්ගේ අපිට නම් වග කියන්න බෑ කීවා අග්නිසික කියලා මහා දරුණු නාගයෙක් ඉන්නවා ගිනි පිට කර. මේ නාගය කිපුණොත් නම් ජීවිතේ ඉවරයි. කැමති නම් එතන ඉන්න කීවා අපි වෙන නම් නෑ කීවා. අපිට නම් වග කියන්න බෑ කීවා. බුදුරජාණන් වහන්සේ වදාලා එතන මට හොඳයි කීවා. බුදුරජාණන් වහන්සේ මේ ගිනිහල්ගේ ඇතුළට වැඩම කරලා වැඩ හිටියා. මේ තවුස ටික කල්පනා කරා මේ මෝඩ ශ්‍රමණයා අද නම් ඉවරයි. ඔය නාගයක් කිපිලා ගිනි දැල් පිට කරාට පස්සේ පිච්චිලා අළු වෙලා යයි. හෙට උදේට අපිට අළු ටික විතරයි එකතු කරගන්න තියෙන්නේ. මොනවා කරන්නද කියපු දෙය ඇහුවේ නෑනේ. තමන් විසින්මනේ ඔකට ගියේ බලමුකෝ වෙන දේ කීකේ දැන් හිටියා. එදා රාත්‍රී විශාල ගිනි ජාලාවක් පේනවා ගිනිහල්ගේ පැත්තේ. මේ අන්ධකාරේ ගිනිහල්ගේ ඇතුලෙන් විශාල ගිනි ගන්නවා වගේ ගිනි ජාලාවක් පේනවා. උරුවෙල් කාශ්‍යපයි පිරිසයි කල්පනා කරා අන්න අපි කිව්වේ ওই වැඩේ උනේ ඔන්න හෙට උදේට අපිට අලු ටික තමයි හොයන්න තියෙන්නේ කීකේ තමන්ගේ කුටි සෙනසුන් වලට වෙලා හිටියා. උදේ පාන්දර උරුවෙල් කාශ්‍යපගේ ගෝලියෝ ටික ගිනිහල් ගේ ළඟට එනවා මොකද උනේ කියලා බලන්න එනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ මේ නාගය දමනේ කරලා උන්වහන්සේගේ පාත්‍රයේ දාගෙන එළියට වැඩම කරලා නාගය අරගෙන බිමින් තිබ්බා. බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වලා නාගය එහෙම ඇදිලා කියා මේ පිරිස හිතනවා මහා පුදුම ශ්‍රමණේක්නේ මේ තරම් බල සම්පන්න මේ නාගයව දමනය කරලා. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා වගේ රහතෙක් නන් නෙමෙයි කියලා ආයි හිතනවා. එතකොට බලන්න මේ වැරදි දෘෂ්ටියකට වැටුණාට පස්සේ ඒක අතහැර ගන්න ලේසි දෙයක් නෙමෙයි. ඔය වගේ ප්‍රතිහාර ගොඩක් තියෙනවා. දවසක් සීතලයි. දැන් ගිනි තපින අවශ්‍යයි භාජන මැටි භාජන තිබිලා තිනවා ගිනි තපිනේව මේව නැ බුදුරජාන් වහන්සේ ඇවිල්ලා අහනවා මොකද සීතලද ගිනි තපිනේව අවශ්‍යද මම මවලා දෙන්න දැහුවා උපුල් පුළුවන් දැහුවා. බුදුරජාන් වහන්සේ මොහොතෙම ශ්‍රී හස්තේ දිගු කරනකොට අර ගිනි තපින තැටි සිය ගානක් මැවුණා. පුදුමෙන් පුදුමයට පත් වෙලා කල්පනා කරන මේ ශ්‍රමණයා නම් මහා පුදුම කෙනෙක්. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා වගේ රහතෙක් නන් නෙමෙයිනේ කියලා ආයි හිතනවා. දවසක් මේ අය දරක් පලනවා. බුදුරජාණන් වහන්සේ ඉතනට වඩිනවා බලනකොට දර පැලෙන්නේ නැහැ ගහන ගහන පොරව නැමෙනවා. දර පලා ගන්න අමාරුයි. හොද්දටම වෙහෙසිලා බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ඇහුවා මොකද තාපසෝරිනි දර ටික පලා ගන්න අමාරුද? ඔව් ශ්‍රමණේ මේ බලන්නේ ගමේ පොරව නැමෙනවා දර පැලෙන්නේ නැහැ පුදුම හයියක් නේ කිව්වා. මං පල්ල දෙන්නද ඇහුවා. පුළුවන් ද ඇහුවා ඔබට? බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරාර දරගොඩ දිහාවට කෑලි කෑලි වලට පැලිලා වෙන් වුණා. පුදුමෙන් පුදුමයට පත් වෙලා හිතනවා මේ ශ්‍රමණයා නම් මහා පුදුම කෙනෙක්. ඒ වුණාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යපුත්තමයා වගේ රහතෙක් නන් නෙමෙයිනි කියලා ආයි හිතනවා. ඔය වගේ නොයේක් විදිහ ප්‍රතිහාර පානකොට ඔහොම කාලයක් ගෙවිලා යනවා. හැබැයි තාම අපි රහත් කියලා හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ පෙළහර පාමින් මේ අය දමනය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. ඔය අතර අංගමගද වාසීන් අවුරුද්දකට වතාවක් තෑගි භෝග අරගෙන දානමාන අරගෙන පෙරහැරෙන් එන දවස උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමෙට. එදා උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා අද අපේ දායකයෝ අපිව බලන්න තෑගි භෝග අරගෙන පුද පූජා අරගෙන පෙරහැරකින් එන දවස මේ 이르දිමත් ශ්‍රමණයා හිටියොත් නම් ඔය පෙළහරක් දැක්කොත් නම් ඔය ඔක්කොම පිරිස අපිට නෙමෙයි මේ ශ්‍රමණයාට පැහැදී. ඒ නිසා අපේ දායකයෝ ඉන්න කලින් පන්න ගන්න ඕනේ කියලා හිතුවා. කොහොම හිත හිතා ඉන්නකොට උදේ බලනකොට අනේ බුදුරජාණන් වහන්සේ නැහැ. උන්වහන්සේ නොකියම් වැඩම කරලා. බුදුරජාණන් වහන්සේ එදා තමයි අහසින්ම වැඩම කළ හිමාල කඳ මුදුනට අනෝතත්ත් විලාසල සමාපත්තියෙන් වැඩ ඉඳලා උතුරු කුරු දිවයිනේදී දිව්‍ය මේ වශයෙන් පූජා කරපු දානීය වළඳලා සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ වෙනකොට බුද්ධත්වයට පත් වෙලා හරියටම මාස 9ක් ගෙවෙන තැන බුදුරජාණන් වහන්සේ මයංගනේට වැඩම කරලා යක්ෂයන් දමනය කරන්න වැඩි එදා කියලා සඳහන් වෙනවා. එහෙම ලංකාවට වැඩම කරලා යක්ෂයන් දමනය කරලා ආපහු හවස් වෙනකොට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමෙට බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැන් අර දායකයෝ ඔක්කොම පෙරහැරවල් ඇවිල්ලා තෑගි භෝග දීලා ඔක්කොම පැහැදිලා වැඳලා කරලා ගිහිල්ලා ඉවරයි. දැන් හවස් වෙලා
බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට ඈතින් බඩිනවා. උන්වහන්සේ අහසින් වැඩම කරලා ආරාමයේ ඇතුළට වඩින්නේ සාමාන්‍ය කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. එතකොට උරුවෙල් කාශ්‍යප පිරිසත් එක්ක ඉස්සරහට ඇවිල්ලා කියනවා, "කෝ ශ්‍රමණිය, ඇයි අපිට නොකිය ගියේ? අද අපේ දායකයෝ ආවනේ ලොකෝ පිරිසක් තෑගි බෝක අරගෙන. ඔබවත් හේව්වා අපි අඳුන්ලා දෙන්න. කෝ හිටියේ නෑනේ, කොහෙද මේ ගියේ කියලා ඇහුවා." එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහා කරුණාවෙන් උරුවෙල් කාශ්‍යප දිහා බලලා කියනවා, "උරුවෙල් කාශ්‍යප, මං කොහොමද ඉන්නේ? ඊයේ රාත්‍රියේ ඔබ හිතුවනේ අපේ දායකයෝ එනවා. එන්න කලින් මේ ශ්‍රමණියව එලෝ ගන්නේ කොහොමද? මේ ශ්‍රමණියව දැක්කොත් නම් අපේ දායකයෝ මේ ශ්‍රමණියන් වහන්සේට පහදි. ඊට කලින් එලෝ ගන්න ඕන කියලා ඔබ ඊයේ රෑ හිතුවනේ." ඒකයි කිව තථාගතයන් වහන්සේ නොකියම වැඩම කරේ. එහෙම කියනකොටම දැනගත්තා මේ ශ්‍රමණියට ඉරදි ප්‍රාතිහාර පාන්න විතරක් නෙමෙයි මගේ හිතත් දකින්නව නේද? අනේ මං හිතන දේ කියන්න පුළුවන් නේද? අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා අන්න දමනිය වුණා. එතකොට අපිට පේනවා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිතන දේ දැකලා ඒ ඔස්සේ කෙනෙක්ව දමනය කරලා ධර්මාවබෝධයේ පිණිස හික්මෝ කරනවා. ඒකට අපි කියනවා ආදේශනා ප්‍රාතිහාරය. කෙනෙක්ව අනුශාසනාවෙන් දමනය කරගන්න අමාරු නම් ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරගන්න අමාරු නම් බුදුරජාණන් වහන්සේ ඇතැම් පුද්ගලයන්ට ඉරදි ප්‍රාතිහාර පානෝ. කෙනෙක් ඒ ඉරදි ප්‍රාතිහාරය තුළ දමනය වෙනවා. ඒකත් ප්‍රාතිහාරයක්. කෙනෙක්ව ධර්මාවබෝධයේ පිණිස හික්මවා ගන්න. දැන් බලන්න අඟුලිමාල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයක් දැක්කුවා. අඟුලිමාල කඩුව අමෝරාගෙන එක තැන දුවනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම හිමින් සාන්ත ඉරියව්වෙන් උන්වහන්සේ වඩිනවා. අඟුලිමාල හිටු මහන කීකේ කඩුව උස්සගෙන පන්නනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට ලං වෙන්නවත් බැ. මෙහෙම එක තැන දුවලා හති වැටුණා. කෑ ගහලා කිව්වා, "හිටු මහන." බුදුරජාණන් වහන්සේ වදාලා, "අඟුලිමාල, මම නතර වෙලා ඉන්නේ. ඔබ නවතින්න" කියලා. එතකොට අඟුලිමාල දුව දුවාම කෑ ගහලා කියනවා, "මේ ශ්‍රමණිය බොරු කියන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. මේ ශ්‍රමණිය මහා බොරුකාරයෙක්. මේ යන ගමන් නේද මේ නැවතුණා කියලා බොරු කියන්නේ." බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට කියනවා, "අඟුලිමාල, මම ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන නවත්තපු කෙනෙක්. මම අකුසල් කර කර සතර අපායේ වැටි වැටි යන සංසාර ගමන නවත්තපු කෙනෙක්." අඟුලිමාල, ඔබ සිතින් කයින් වචනෙන් අකුසල් රැස් කර කර සසර ගමන යන කෙනෙක්. ඔබ නවතින්න කීව. ඔබ අකුසලෙන් වළකින්න. එහෙම කියනකොටම වැටහුණා. අර කඩුව වීසි කරලා බෙල්ලේ දාගෙන හිටපු ඇඟිලිමාලේ ගලවලා වීසි කරලා, "අනේ ස්වාමීනි, ඔබ වහන්සේ වැඩම කරේ මට පිහිට වෙන්නමයි. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න" කියලා වැඳ වැටුණා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඔහුව දමනය කරගත්ත හැටි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආලෝකව දමනය කරගත්තා. ඒ වගේ නොයෙක් වෙලාවල බුදුරජාණන් වහන්සේ අන්නේ තීර්ථකයන් දමනය කරන් යමාමහ පෙළහර පෑම් පවා සිදු කරපු අවස්ථා සඳහන් වෙනවා. දැන් සාක්කි ජනපදයට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස බොහොම මාන්න අධික පිරිසක්. මේ අය කල්පනා කරා බොහොම ආරාමයක් හැදුවා, නීක්‍රෝධාරාම. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පිළිගන්න උත්සව සංවිධානය කර ආරාමයක් සකස් කරා වැඩ ඉන්න. හැබැයි බුදුරජාණන් වහන්සේට වඩා වයසින් වැඩි මහල් සාක්්‍ය වංශිකයෝ පස්සට වෙලා කල්පනා කර අපි වදින්න ඕනේ, අපි මොකටද නැමෙන්නේ? අපිට වඩා වයසින් බාලයින ඔය බුදුනා කීවත් අපේ මල්ලි කෙනෙක් වගේ, අපේ නිකන් වයසින් බාල කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේට වඩා වයසින් බාල සාක්්‍ය කුමාරවරු කුමාරිකාව ලව්ව පමණක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට වන්දනා කරවලා වැඩිහිටි සාක්්‍ය වංශිකයෝ බොහෝම මාන්නින් හිටියා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ මානෙ දුරු කරන්න එදා අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාර්යය තමයි යමාමහ පෙළහර පෑම. බුදු සිරුරෙන් ගිනිදැල් විහිදුවමින් ජලධාරාවන් විහිදුවමින් යමාමහ පෙළහර පාල පොකුරු වැසි වැස්සුවා කියන. එදා පෙළහර පාල බුදුරජාණන් වහන්සේ බුද්ධ වංශ දේශනාව, චර්යා පිටක දේශනාව, මේ වගේ දේශනා ඇසුරෙන් දහම් දෙසුවා. එතකොට අපිට පේනවා මාන්න අධික කෙනෙක්ගේ මාන්නේ බිඳලා ධර්ම අවබෝධයේ පිණිස දමනය කරගත් බොහොම අකීකරු අය බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයෙන් දමනය කරලා ධර්ම අවබෝධයට හික්මෙව්වා. මෙන්න මේ ප්‍රාතිහාර තුන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අවුරුදු 45ක කාලය තුළ ජීවමානව වැඩ සිටිද්දී මේ ලෝකයේ දෙව් මිනිසුන්ව ධර්ම අවබෝධයේ පිණිස හික්මවන්න
දමනය කරන්න බුදුරජාණන් වහන්සේ භාවිතා කරා. එනිසයි අපි බුදුරජාණන් වහන්සේට කියන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. හැබැයි පිංගතුනී මිනිස්සුන්ව විතරක් නෙමේ දෙවියන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ සත්තා දේවමනුස්සානං කියන්නේ ඒ නිසයි. ඒ නිසා ඕනෑම කෙනෙක්ව ධර්මාවබෝධයේ පිණිස පින තියෙනවනම් ඒ කෙනා හික්මෝ ගන්න බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල යොදුන් ගණන් ඒ කෙනා හොයාගෙන වඩිනෝ. ඒ කෙනා ළඟටම වැඩම කළ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනෝ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේව මරන්න ආපු දුණු ශිල්පීන් පවා බණහල තෙරුවන් සරණ ගියා. අන්න බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා ඒ අයව ධර්මාවබෝධය ලබලා දෙන්න. උන්වහන්සේව මරන්න එදා දේවදත්ත හාමුදුරු අජාසත් රජුරුවන්ගේ උපකාර ඇතුව දුණු ශිල්පීන් 36 දෙනෙක් යදෙව්. මේ 36 දෙනාම තෙරුවන් සරණ ගියා, බණහල, සුවාන ආදී මාර්ගඵල ලැබුවා. මේ බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධය ලැබුවා. මිනිස්සු විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ ළඟ නාලාගිරි හස්තියා පවා රාකල පෝල හෙණ්ඩුවෙන් ඇනලා කුලප්පු කරලා එවපු හස්තියාට පවා බුදුරජාණන් වහන්සේ දමණී වෙන විදිහට හස්තියටත් කතා කරා. හස්ති රාජයේ නුඹ කා එක්කද මේ හැප්පෙන්නේ? තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තිය එක්කද මේ හැප්පෙන්න හදන්නේ? මා කුංජර නාග මාසදු දුක්ඛං හි කුංජර නාග මාසදු නුඹ දුකටපත් වේ. ඒ නිසා හිත පහදවා ගන්න කීව. එදා ඒ බුද්ධ වචනෙන් දමණේ වෙච්ච පාරමේ හස්තියා ඇත් රැළේ හිටපු කීකරුම ඇතා බවට පත් වුණා කියන. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හොඬ නමලා වන්දනා කරලා දමණේ වුණා. එතකොට අපිට පේනවා මේ විදිහට මිනිස්සු විතරක් නෙමේ සතුන් පවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමණේ වුණා. අදටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගාණක් ගත වුණා. අද කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් ජීවිතයක් ගත කරනවා නම්, අද අකීකරු මිනිස්සු මේ බණ පදයක් අහලා කීකරු අය බවට පත් වෙනවා නම්, මහා දරුණු අපරාධකාරයෝ වැරදි කරපු මිනිස්සු ධර්මයේ තුල බොහොම කීකරු සාන්ත පුද්ගලයෝ බවට පත් වෙනවා. අද බොහෝ වැරදි කරපු මිනිස්සු මේ වැරදි අතහැරලා පැවිදි වෙලා සිල්වත් ගුණවත් ජීවිත ගත කරනවා. ධර්මයේ දියුණු කරන්න, ධර්මයේ අවබෝධ කරන්න විහෙසක් ගන්නවා, වීරිය වඩනවා. මේ තමයි ඒ ධර්මයේ තුල පවතින අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියන ගුණේ. ඉනිසා පිංගතුනි ඒ බුදු ගුණ අදටත් ජීවමානයි. අදටත් ඒ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පවතිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ යමෙක් මේ ධර්මයේ හැසිරෙනවද, යමෙක් ධර්ම මාර්ගයේ වඩනවද, ධර්මයේ දියුණු කරනවද, සෝ ධම්මං පස්සති යෝ මං පස්සති. යමෙක් ධර්මයේ හැසිරෙනවා නම් මාව දකිනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දැක්කා නම් ඔහු මාව දැකපු කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් අදත් ඔබට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දකින්න පුළුවන්. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන්. උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියන ගුණය තුල දමණය වෙලා මේ ධර්ම මාර්ගයේ තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න අදටත් ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අපිට ලැබිච්ච වටිනාම භාග්‍ය තමයි ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවතින ඇහෙන ගමක රටක පතිරූප දේශේක උපදින්න පෙර පිනක් ලැබුණ පුබ්බේච කතපුඤ්ඤතා. මේ පෙර පින ගෙවිලා අවසන් වෙන්න කලින් අප්‍රමාදීව තිරුවන් සරණ පිහිටන්, සද්ධාව ඇති කරගන්න, අප්‍රමාදීව සීල් ගුණ දහම් ආරක්ෂා කරගන්න, දහම් දැනුම ඇති කරගන්න, බණ පොත්පත් හොය හොයා හරි කියවන්, ධර්ම මාර්ගේ හැසිරෙන්න, ධර්මයේ දියුණු කරගන්න, පින් දහම් කරන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සියලු බුදුවරුන්ගේ අනුශාසනාව තමයි සබ්බ පාපස්සකරණ, පාපී අකුසල් වලින් වළකින්න, කුසලස් උපසම්පදා කුසල් වඩන්, සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමණය කරන්. ඔය හැම කාරණයක් තුළම ඔබ ධර්මයේ තුළ අනුත්තරෝ පුරිස ධම්ම සාරතී ගුණය තුළයි ඔබ ධර්මයේ තුළ මේ දමණය වෙන්නේ. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වතුනි අපි ඔබට සිහිපත් කරනවා මේ ඇසළ පුන් පොහෝ දවස 27 වෙනිදා ජූලි මාසයේ ඇසළ පුන් පොහෝ දවසේ උදේ සිට රාත්‍රී දක්වාම හොරණ සීල සුවර්ණ ගිලම් භික්ෂු පුණ්‍ය භූමියේ දවසේ සදහම් වැඩසටහන් පෙළක් උදෑසන ඉඳන් දවස පුරා පැවැත්වෙනවා. ඒ වගේම අපි මේ බුද්ධ ශාසනයේ නිරෝගී සම්පත්තියෙන් අග්‍ර බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් ඉදිකරන ලද බක්කුල මහා සෑය දැන් තුනෙන් එකක් පමණ කොටස් අවසන් වෙලා තියෙනවා.
මේ චෛත්‍යයේ පේශාවල් තුනම අවසන් වීමත් සමගම ඊළඟට තියෙන ධාතු ගර්භයේ චෛත්‍ය ගර්භයේ කොටස ආරම්භ කරන්න. ඊට පෙර සෑම මළුවේ අපි මලින් සරසලා සුවඳ දුම් පූජා, ආලෝක පූජා, මල් පූජා, පේශාවල් තුනේම කප්රුක් පළඳලා ඇසල පුන් පොහෝ දවසේ සිදු කරන මහා පිංකමක් හොරණ දික්ඛේන පුර වැලිපත සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ සිදු වෙනවා. තේනි සෑසල පුන් පොහෝ දවසේ අපි ඔබ හැම දිනාටම ආරාධනා කරනවා ඔබට පුළුවන් නම් සිල් සමාදන් වෙන්නේ භූමියේ උදෑසන සුදු අතින් සැරසිලා සිල් සමාදන් වෙලා දවස පුරා ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න පැමිණෙන්න. එහෙම නැත්නම් ඔබේ පන්සලේ, ඔබේ විහාරස්ථානයේ ඔබ උදෑසන දහවල් කාලේ සිල් සමාදන් වෙනවා නම් හවස 4 වෙනකොට සෑ වන්දනාව අපි ආරම්භ වෙනවා චෛත්‍ය සරසලා. ඔබ පහනක් රැගෙන පැමිණෙන්න ඔබටත් රටටත් ආශිර්වාද කරමින් බක්කුල මහරහතන් වහන්සේගේ උතුම් ආශිර්වාදයෙන් උන්වහන්සේගේ 13 වහන්සේලා පවා පීඩාට මේ භූමියට වඩම්මල මේ මහා ආශිර්වාදෙ සිදු කරන්නේ. ඉතින් ඔබටත් නිරෝගී සම්පන්නිය පිණිසම අපි ආශිර්වාද කරමින් සිදු කරන ආශිර්වාද පහන් පෝජා පින්කම රාත්‍රී 7 දක්වාම ඒ පුණ්‍ය භූමියේ පැවැත්වෙනවා. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරමින් අද ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වැඩි වැඩියෙන් පින්කම් කරන්නට ඔබ හැම දිනාටම අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වූ හොරණ වැලිපත ශීල සුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරසේ පෙමිනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට සිරසේ FM දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න එන්න කියලා අපි ඔබ හැම දිනටම ආරාධනා කරනවා. ඔබ හැම දිනටම තෙරුවන් සරණයි.